ගෞරවනීය ස්වාමීන් වහන්සේට විදර්ශනා රාත්‍රිය අසාගෙන සිටින කෙනෙක් එවන ලද ප්‍රශ්නයක් මේ ස්වාමීන් වහන්ස සතර සතිපට්ඨානය වඩන කෙනෙක් මොහු ඒ වගේම සතර සතිපට්ඨානය තුලින් පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවයත් යම් ආකාරයෙන් දැනිච්ච වටහාගත් කෙනෙක් මේ වෙනකොට ඔහු තුල අදහසක් ගොඩනැගී තිබෙනවා ඔහු සතර අපායෙන් මිදුණු කෙනෙක් බවට ආර්ය මාර්ගයට පිවිසිලා සෝවාන් තත්ත්වයට පත්වුණු කෙනෙක් හැටියට ඔහු ඔහුව විශ්වාස කරනවා. මෙන්න මේ කාරණේයි ස්වාමින්වහන්ස ඔහුට පැහැදිලි කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. අවසරයි තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස. ඔබතුමිය යොමු කරපු ප්‍රශ්නෙන් ප්‍රශ්න කරලා තියෙන්නේ තමන් සතර සරිපට්ඨාන ධර්මයන් වඩනවා. පුළුවන් විදියට පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිනවා. තමන්ට තේරෙනවා රූපය අනිත්‍යයි කියලා. තමන්ට තේරෙනවා මේ වේදනා සංඥා සංකාරයෝ අනිත්‍යයි කියලා. ඒ නිසා ස්වාමින් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය දකින නිසා ස්වාමින් වහන්සේ මම සෝවාන් ඵලයට පත් වෙලාද කියලයි මහත්තයා ප්‍රශ්න යොමු කරන්නේ. ඔබ සෝවාන් ඵලයට පත් වුණාද නැද්ද කියන කාරණය කියන්න මම දන්නේ නැහැ. කෙනෙක්ගේ ආශ්‍රවයන් ශ්‍රේවණ ආශ්‍රවයන් දුරුවීමේ දැකීමේ ඥානෙ තියෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. අපිට එවැනි ඥානයක් නැහැ. ඒ නිසා ඔබ සෝවාන් ඵලයට පත් වෙලාද කියන්න නොවුනාද කියන්න මම දන්නේ නැහැ. නමුත් එක කාරණයක් අපි තේරුම් ගන්න ඕනේ. අපේ සමාජයේ අප්‍රමාණ පිරිස් සතර සරිපට්ඨාන ධර්මයන් වඩනවා. රූපය අනිත්‍යයි කියලා දකිනවා. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව තුලත් ජීවත් වෙනවා. ජීවත් වුණත් අපි නිරයතුරුවම මේ කායානුපස්සනාවේ ආස්වාදයට බැඳෙනවා. මේ වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ ආස්වාදයට බැඳෙනවා. දැන් සමහරු ඉන්නවා අපි පිණ්ඩපාත මඩුවකදී මෛත්‍රී භාවනාව දෙද්දී පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට අදාළ භාවනාවක් දෙද්දී එයා දවසක් දෙකක් තුනක් උදේට ඇවිල්ලා පැය භාගයක් පමණ අපි සමග භාවනා කරනවා. දෙවැනි දවසේ නැත්තම් තුන්වැනි දවසේ මට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ මම ධර්මය දැක්කා කියලා. මට මතකයි එහෙම කියපු කාන්තා පක්ෂයේ කීප දෙනෙක්ම හිටියා පසුගිය කාලේ. ඒ වෙලාවේ මම කියන්නේ අනේ මෑණියෝ කරුණා කරලා ඔය සකස් වෙන්නා වූ හිත අනිත්‍යයි කියලා දකින්න. ඔය හිත චිත්තානුපස්සනාවෙන් පිරිසිදු කරගන්න මම ධර්මය දැක්කා කියන හිතනම් නිත්‍ය වශයෙන් ගන්න එපා. ඒ නිසා නිරතුරුවම අපි තේරුම් ගන්න ඕනේ සතර සරිපට්ඨාන ධර්මයන් වඩද්දී පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩද්දී අපි මේ ධර්මතාවයන්ගේ ආස්වාදයට කොටු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඇස අනිත්‍යයි කියලා දකිද්දී රූපය අනිත්‍යයි කියලා දකිද්දී ඇස නිසා සකස් වෙන්නා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍යයි කියලා දකිද්දී අපි ලබන්නේ අවබෝධයක් නෙමෙයි. අපි ලබන්නේ දැනුමක්. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. දැනුමයි අවබෝධයයි අතර වෙනස පරතරය ආසයි පොළොවයි වගේ පරතරයක් තියෙනවා. ඒ නිසා අපි ලබන දැනුම ඔබ දක්ෂ විය යුතුයි අවබෝධයක් බවට පත් කරගන්න. ඒක හොඳින් තේරුම් ගන්න. මොකද වර්තමානයේ හුඟක් භාවනා කරන පින්වතුල්ලා දැනුම අවබෝධයක් කියලා රැවටීමට පත් වෙනවා. දැනුම මමේ කියලා ගන්නවා, දැනුම මගේ කියලා ගන්නවා, දැනුම මගේ ආත්මය කියලා ගන්නවා. ඒ දැනුම තුල සෝවාන් ඵලය තියෙනවා කියලා ගන්නවා. ඒ සෝවාන් ඵලය තුල දැනුම තියෙනවායි කියලා දැනුම සක්කාය දිට්ඨියෙන් ගන්නවා. දැනුම ආස්වාදයෙන් ගන්නවා. දැනුම ආස්වාදයෙන් අරගෙන දැනුම අවබෝධයක් යයි කියලා රැවටෙනවා. ඒ නිසා පින්වතුනි නිරතුරුවම දැනුම නිසා සකස් වෙන ආස්වාදයට බැඳෙන්න එපා. ඒ දැනුම නිසා සකස් වෙන්නා වූ යම් ආස්වාදනීය සිතුවිල්ලක් තියෙනවා නම්, ඇලෙන ගැටෙන සිතුවිල්ලක් තියෙනවා නම්, ඒ සිතුවිල්ල චිත්තානුපස්සනාවෙන් දකින්න. ඒ සිතුවිල්ල වේදනානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කරගන්න. ආස්වාදයට යන්න දෙන්න එපා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, ඔබ විදර්ශනාව ජීවිතයට එකතු කරගනිද්දී ඔබ විදර්ශනාව තුලින් ඔබ ලබන්නා වූ විදර්ශනාත්මක දැනුම පින්වතුනි අවබෝධයක් කරා අරගෙන යන මාර්ගය ජීවිතයට එකතු කරගන්න. දැනුම අවබෝධයක් බවට පත් කරන මාර්ගය තමයි
ආරෂ්ඨාංගික මාර්ගය. ඒක හොඳින් තේරුම් ගන්න. ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා නම් පංච උපාදානස්කන්ධ ධර්මයන් වඩනවා නම් ඒ පිළිබඳ දැනුම ඔබ ලබනවා නම් අපි පත පොතින් ඒ දැනුම ලබනවා ධර්මදේශනා තුලින් අපි ඒ දැනුම ලබනවා ඒ වගේම භාවනා කිරීම තුලින් අපි ඒ දැනුම ලබනවා ඒ නිසා ඔබ ඒ ලබන අනිත්‍ය දැනුම සතර සතිපට්ඨාන දැනුම පංච උපාදානස්කන්ධ පිළිබඳ දැනුම පින්වතුනි දැනුම අවබෝධයක් බවට පත් කරන ආරෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය කරගන්න දැනුම අවබෝධයක් කරන මාර්ගය වෙන ආරෂ්ඨාංගික මාර්ගයෙන් ඔබ දැනුම පෝෂණය කරගත්තේ නැත්නම් පින්වතුනි අප ඉක්මන්කාරී කලබරි පැවිදි ජීවිතවලට පවා අපි යන්න පුළුවන් ඒ වගේම මිච්ඡා අධිගමයන්ට අපි කොටු වෙන්න පුළුවන් අද සමාජයේ හුඟක් මිච්ඡා අධිගමයන්ට පත්වෙච්ච බව අපිට සමාජයේ ඇහෙන කතාබහ වලින් පේනවා මේ මිච්ඡා අධිගමයන් අපි ප්‍රකාශ කරන්නේ පින්වතුනි හුඟ වෙලාවට අපි දැනුම අවබෝධයක් ඇයි කියලා රැවටිලා ඒ දැනුම අපි ආරෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය කරන්නේ නැහැ ඒ දැනුම අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල බහා අපි දැනුම අවබෝධයක් කරා අරගෙන යන්නේ නැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න අපි අනිත්‍ය පිළිබඳ දැනුම පින්වතුනි අවබෝධයක් කියලා මොනම හේතුවක් නිසාවත් රැවටෙන්න එපා මට මතකයි එක තරුණ ස්වාමින් වහන්සේ නමක් මට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්ස මම ගිහි ජීවිතේ රැකියාවක් කළා මම බෝඩිමක නවාතනකයි නැවතිලා හිටියේ මං එදා රාත්‍රියේ නිින්දෙදී මම සිහිනෙන් දැක්කා මම පැවිදි වෙලා උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා එයා සිහිනයක් මේ දකින්නේ රාත්‍රියේ සිහිනෙන් දකිනවා මම පැවිදි උපසම්පදාව ලැබලා සෝවාන් ඵලයට පත් වෙනවා මෙයා ඒ සිහිනෙන් අවදි වෙද්දී ඒ සිහිනේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා දකින්න යාට ශක්තිය තිබ්බේ නැහැ එයා ඒ සිහිනේ ඒ මනෝ විඥාණය මමයේ කියලා ගත්තා මගේ කියලා ගත්තා මගේ ආත්මය කියලා ගත්තා ඒ මනෝ විඥාණය තුල මම ඉන්නවායි කියලා ගත්තා ඒ සිහිනයට රැවටිලා ඒ මහත්තයා මොකද්ද කරන්නේ සිහිනෙන් අවදි වෙච්ච ගමන්ම එයා තමන් රාජකාරී කරපු ආයතනයෙන් ඉල්ලාස්වීමේ ලියුම ලියන්න ගත්තා. එයා රෑම ලියනවා ඉල්ලාස්වීමේ ලියුම. මොකද දැන් එයා ඒ දැක්කා වූ සිහිනය එයා ආත්මීය දෘෂ්ටියෙන් ගත්තා. ඒක මමයේ කියලා ගත්තා මගේ කියලා ගත්තා. ඒ නිසා මෙයා අස්වීමේ ලිපිය ලියලා පහුවදා උදේම ගිහිල්ලා අස්වීමේ ලිපිය බාර දෙනවා. අස්වීමේ ලිපිය බාර දීලා එයා එදාම කොළඹින් යන්නේ කොහාටද ගෙදරට ගිහිල්ලා කෙලින්ම ආරණ්‍යකටයි එයි පැවිදි වෙන්න. මොකද්ද මේ උනේ? අර අනිත්‍යයි කියලා දැක්ක. ඒ තමන් සිහිනෙන් දැක්ක පැවිදි වෙලා සෝවාන් ඵලයට පත් වෙනවායි කියන මනෝ විඥානයේ පිහතුණි එයා අවබෝධයක් කියලා රැවටිලා අරගෙන එයා ඉක්මන්කාරී පැවිදි ජීවිතයකට යන. දැන් එයා පැවිදි වෙලා ඉන්නේ. ඒ පැවිදි ස්වාමීන් වහන්සේ මේ කතාව මට කියද්දී මං උන්වහන්සේට කිව්වා ඔබ වහන්සේට හිතුන්නේ නැද්ද ඔබ වහන්සේ රාජකාරී කරපු තැන මාසේ ඉතුරු වෙලා තිබ්බ පඩියවත් අරගෙන එන්න ඕනේ කියලා කියලා. ඒ වැටුප අරගෙන ඔබ ගෙනල්ලා අම්මගේ අතට දුන්නා නම් ඒ තුලිනුත් ඔබේ පැවිද්දට ශක්තිමත් පිනක් එකතු වෙනවා නේද කියලා. නමුත් එයා කියනවා මට විනාඩි 5ක්වත් නැවත කොළඹ ඉන්න හිතක් දුන්නේ ඇයි ඒ? අර අනිත්‍ය දැනුම පිළිබඳ ආස්වාදයට යාරව තිලා. අර හීනෙන් දැක්ක පැවිදිභාවයට හීනෙන් දැක්ක සෝවාන් ඵලයට යාරව තිලා. පින්වතුනි ඒ නිසා මේ හදිස්සි භාවයෙන් පැවිදි වෙනවා ඉක්මන්කාරීව පැවිදි වෙනවා පැවිදි වෙලා දැනුම අවබෝධයක් යයි කියා දැකලා පැවිදි වෙලා පින්වතුනි පැවිද්ද තුල ගත කරද්දි තමයි අපිට තේරෙන්නේ අපි ලබලා තියෙන අවබෝධයක් නෙමේ දැනුමක් පමණක්මයි කියලා. ඒ නිසා උන්වහන්සේ දැන් කළ යුත්තේ තමන්නේ ලැබුවා වූ දැනුම ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල උජුපටිපන්න ගුණය තුල තව තව ශක්තිමත් කරගෙන ඒ තුල ඥායපටිපන්න ගුණය ඇති කරන්න. නමුත් පින්වතුනි අපි අදක්ෂ වුණොත් අපි අදක්ෂ වුණොත් උජුපටිපන්න ගුණයෙන් අපේ දැනුම පෝෂණය නොකර ගන්න ඉන් පස්සේ අපිට සිද්ධ වෙන විනාශය තමයි කාම රාග පටිගයන්ගෙන් අපේ ජීවිත පිරිල යනවා පින්වතුනි.
කාම රාග පටිගයන් විසින් අපේ ජීවිතය වෙලා ගන්නවා. එයි අර අනිත්‍ය පිළිබඳ දැනුම අවබෝධයක් කියලා රැවටුණා. අපි ආරෂ්ඨාංගික මාර්ගයේ පුහුණු කළේ නැහැ. ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවිතයට එකතු කරගත්තේ නැහැ. ඒ නිසාම අවසානයේ අපේ දැනුම හේතු වුණේ කලකිරීම ඇති වෙන පැවිදි ජීවිතයක උපත සාක්ෂාත් කර ගන්න. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න නිරතුරුවම මේ අනිත්‍ය පිළිබඳ දැනුම අවබෝධයක් කියලා නොරවටෙන්න ඔබ සිහි කල්පනාව ඇති කර ගන්න ඕනේ. අනිත්‍ය පිළිබඳ දැනුම සකස් වෙන සෑම මොහොතකම ඒ දැනුමේ ආස්වාදයට නොයා ඒ ආස්වාදය වේදනානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකිමින් චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකිමින් ඔබ අනිත්‍ය පිළිබඳ ලබන්නා වූ දැනුම පිංගතුනි දැනුම අවබෝධයක් බවට පත්කොට දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පෝෂණය කරලා ඔබ ලබන්නා වූ දැනුම සැබෑම අවබෝධයක් බවට පත් කර ගන්න දක්ෂ වෙන්නේ කියන කාරණය බොහොම මෙස්සිතින් පින්වතුන්ලාට මතක් කරනවා. හොඳයි ස්වාමීන් වහන්ස, එහෙමනම් විදර්ශනා රාත්‍රියේදී සිත දහම් කාරණා තුළින් පහන් කරගන්නට ශක්තිමත් කරගන්නට උත්සාහ කරන ඔබ වෙනුවෙන්ම අපි තවත් කාරණයක් පැහැදිලි කරගනිමු. ස්වාමීන් වහන්ස, මේ ගැටලුවෙන් විමසන්නේ රහතන් වහන්සේලා වැඩ සිටි යුගයේදීත් බොහෝ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ආමිස පූජාවන් සිද්ධ කරනු ලැබුවා. මල් පහන් පූජා කිරීම, බෝධින් වහන්සේලා ප්‍රදක්ෂිණා කිරීම, වන්දනා කිරීම මේ ආදී පුණ්‍ය ක්‍රියාවන් බොහෝ සෙයින් සිද්ධ කළා. මෙය එකල වැඩ සිටි රහතන් වහන්සේලාට පීඩාකාරී ක්‍රියාවක් ලෙස හැඟුණාද කියන ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ. ඒක ගැටලුකාරී තත්වයක් ඇති කරාද කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් හැටියට විමසන්නේ. අවසරයි. ඔබතුමිය මේ ප්‍රශ්නයක් යොමු කළේ අතීතේ රහතන් වහන්සේලා වැඩ සිටි කාලවලදී ගිහි පින්වතුන්ලා නිරතුරුවම බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන මහා සංඝරත්නය මුල් කරගෙන ඒ වගේම පන්සල් විහාරස්ථාන මුල් කරගෙන පින්කම් සිද්ධ කරනවා. ආමිසයට අදාළ වූ පින්කම්. එතකොට මේ ප්‍රශ්නය යොමු කරන්නේ ඒ රහතන් වහන්සේලා වැඩ සිටි කාලේ ගිහි පින්වතුන්ලා විසින් එවැනි ආමිස පූජාවන් සිද්ධ කරද්දී ඒ රහතන් වහන්සේලාට වෙහෙසක්ද කියන කාරණයයි. පින්වතුනි, අපි කවදා හරි දවසක උතුම් රහත් ඵලයට පත් වුණත් අපි ඒ රහත් ඵලයට පත් වෙන්න නම් පැමිණිය යුතු මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය අපි පටන් ගන්න කල් ආශ්‍රේ. ඒතකොට අපේ කල්යාණ මිත්‍රයා කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ කියන කල්යාණ මිත්‍ර ඇසුරෙන් තමයි රහතන් වහන්සේ මාර්ගය පටන් ගත්තේ. ඒ නිසා උන්වහන්සේලා වර්තමානයේ රහතන් වහන්සේලා බව ඇත. නමුත් උන්වහන්සේලා දන්නවා අපි වර්තමානයේ රහතන් වහන්සේලා හැටියට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළත් අපි මේ මාර්ගය පටන් ගත්තේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන්. සද්ධර්ම ශ්‍රවණේ. ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා. ඒ තුලින් අපි මුලින්ම ගමන් කළේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගේ. අපිත් පන්සල් ගියා. අපිත් ආරණ්‍යට ගියා. අපි දන් දුන්නා, අපි සිල් සමාදන් වුණා, අපි බෝධි පූජා කළා, අපි පින්කම් කළා, අපි බුදුරජාණන් වහන්සේට ආමිසෙන් පූජා. ඒතොර වර්තමානයේ උන්වහන්සේලා උතුම් රහත් පදවියන්ට පත් වුණත් උන්වහන්සේලා ඒ රහත් මාර්ගයේ උදෙසා ආවා වූ ගමනේදී උන්වහන්සේලා ආමිස පූජාවන් සිද්ධ කළා. ඉතින් ඒ නිසා කිසිම අතීතයේ වැඩ සිටියා වූ කිසිම රහතන් වහන්සේ නමක් ගිහි පින්වතුල්ලා කරන්නා වූ ආමිස පූජාවන් දැකලා එය තමන්ට පීඩාවක් කියන කාරණය හිතනවා නම් මං හිතන්නේ උන්වහන්සේලා කවදාක්වත් එහෙම හිතන්න පුළුවන් කමක් උන්වහන්සේලාට නැහැ. උන්වහන්සේලා නිරතුරුවම දකිනවා තමන් උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගත්තත් මේ මාර්ගය තුල ඉදිරියට එන සෑම කෙනෙක්ම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොතැනක හෝ ස්ථානගත වෙලා සිටිනවායි කියන කාරණේ උන්වහන්සේලා අවබෝධයෙන්ම දකිනවා. ඒ නිසා කිසිම රහතන් වහන්සේ කෙනෙක් ගිහි පින්වතුල්ලා කරන්නා වූ ආමිස පූජාවන් උන්වහන්සේලාට පීඩාවක් හැටියට වරදක් හැටියට උන්වහන්සේලා දකින්නේ නැහැ. යම් කෙනෙක් එහෙම දකිනවා නම් යම් කෙනෙක් කියනවා නම් ගිහි පින්වතුල්ලා කරන්නා වූ මේ පින්කම් බුද්ධ වන්දනාවන් බෝධි වන්දනාවන් දානමය පින්කම් සීලමය පින්කම්
මේවා නිෂ්පල දේවල් කියලා මම නම් හිතන්නේ උන්වහන්සේ කවදාකවත් උතුම් රහත් ඵලයටපත් වෙලාය කියලා. ඒ නිසා රහතන් වහන්සේ පූර්වාදර්ශී චරිතයක් සමස්ත තෙරුවන් සරණ ගිය සමස්ත ජනතාවටම රහතන් වහන්සේ කියන්නේ පූර්වාදර්ශී චරිතයක්. ඒ නිසා උන්වහන්සේ උන්වහන්සේලා ගිහි පින්වතුන්ලා කරන්නා වූ ආමිස පූජාවන්ට ශක්තියක් හැටියට උන්වහන්සේලා නිරතුරුවම පූර්වාදර්ශීව බුද්ධ වන්දනාවන් කරනවා, බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරනවා, පින්කම් වලට සම්බන්ධම් වෙනවා. ඒ සෑම දෙයක් තුලින්ම උන්වහන්සේලා අහිංසක ගී ජනතාවට ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ලෞකික මාර්ගයේ ශක්තිමත් කරගෙන ලෝකෝත්තර මාර්ගයට පියනගන්න අවශ්‍ය ඒ ශක්තිය, ඒ ආත්ම විශ්වාසය උන්වහන්සේලා අනිවාර්යයෙන්ම ලබා දෙනවා. එහෙම නැතුව කිසිම අතීතයේ වැඩ සිටිය රාසන් වහන්සේ නමක් ගිහි පින්වතුන්ලා කරන ආමිස පූජා නිෂ්පල ක්‍රියාවන් නැත්නම් උන්වහන්සේලාට පීඩාකාරී ක්‍රියාවන් කියලා ප්‍රතික්ෂේප කළායි කියන කාරණයක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණය විශ්වාසයෙන් යුතුව මතක් කරන්න කැමතියි. හොඳමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස තවත් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා අපේ විදර්ශනා රාත්‍රියේ ශ්‍රාවකෙක්. සෝවාන් ඵලයට පත්වන පුද්ගලයෙක් නිරන්තරයෙන්ම සෑම මොහොතකම ආර්යෂ්ටාංගික මාර්ගය තුලම සිටිනවාද කියන ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්ස. මෙහෙමයි ඔබතුමිය ඒ ප්‍රශ්නයක් යොමු කරන්නේ සෝවාන් ඵලයට පත්වෙච්ච පින්වතෙක් සෑම මොහොතකම ආර්යෂ්ටාංගික මාර්ගය තුල කටයුතු කරනවාද කියන කාරණය. සෝවාන් ඵලයට පත් වුණ පුපින්වතා විතරක් නෙමෙයි පුතේ උතුම් සකෘදාගාමි ඵලයට පත් වුණත් අනාගාමි ඵලයට පත් වුණත් රහත් මාර්ගය තුල හිටියත් ඒ උත්තමයා නිරේතුරුවම සෝවාන් මාර්ගය තුලයි පසු වෙන්නේ. තේන්න බුදුරජාණන් වහන්සේ කියනවානේ සෝවාන් ඵලයට පත් වුණ කෙනා කළ යුත්තේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දැකීම. ඒතර පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකින මොහොතක් පාසා එයා තුලින් පෝෂණය වෙන්නේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනාත්මක ඔයා තුලින් පෝෂණය වෙනවා. නිරේතුරුවම සෝවාන් කෙනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින මොහොතක් පාසා එයා තුලින් ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනාත්මකව පෝෂණය වෙනවා. සකෘදාගාමි කෙනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින මොහොතක් පාසා උන්වහන්සේ තුලින් අනිවාර්යෙන්ම ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනාත්මකව පෝෂණය වෙනවා. අනාගාමි කෙනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී එයා තුලින් ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනාත්මකව පෝෂණය වෙනවා. ඉතින් සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් තමයි විසාකා උපාසිකා. විසාකා උපාසිකාව නිරතුරුවම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී එහෙම නැත්නම් උග්‍ර ගෘහපතිතුමා අනාගාමි උපාසකතුමෙක් එතුමා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී නිරතුරුවම ඒ උග්‍ර ගෘහපතිතුමා තුළ තෙරුවන් කෙරෙහි සද්ධා විදර්ශනාත්මකව වැඩෙන්නේ නැද්ද? අනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය වූ රූපයක්, ධර්ම රත්නය කියන්නේ අනිත්‍ය වූ රූපයක්, සංඝ රත්නය කියන්නේ අනිත්‍ය වූ රූපයක් කියලා වැඩෙන්නේ නැද්ද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී රූපය අනිත්‍යභාවයයි දකින්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ රූපය අනිත්‍ය නම් බුදුරජාණන් වහන්සේගේ රූපය ඇසුරෙන් යම් වේදනා, යම් විඳීමක්, යම් හඳුනා ගැනීමක්, යම් සංස්කාරයක්, යම් විඥානයක් තමා තුල සකස් වුණා නම් ඒවා අනිත්‍යද අනිත්‍යද? ඉතින් බුදුරජාණන් වහන්සේගේ රූපය තුනතුන් ඒ අනාගාමි උත්තමයා දකින්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. ධර්ම රත්නය කියන රූපය තුනිනුත් දකින්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. සංඝ රත්නය කියන රූපය තුනිනුත් දකින්නේ පංච උපාදානස්කන්ධේ. එනම් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිද්දී අපි තුල තෙරුවන් කෙරේ සද්ධා විදර්ශනාත්මකව වැඩෙනවද නැද්ද? වැඩෙනවා. කර්මය කර්මඵල විශ්වාසයේ විදර්ශනාත්මක වැඩෙනවද නැද්ද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අපි දකිද්දී අපි දකිනවා රූපය ඇසුරෙන් යම් යහපත් සංස්කාරයක් රැස්ුණාද, යම් අයහපත් සංස්කාරයක් රැස්ුණාද රූපය අනිත්‍ය නම් සකස් වෙන සංස්කාරය එච්චරයි. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී මුළු ආරෂ්ඨාංගික මාර්ගෙම වැඩෙනවා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී භික්ෂුවක් හැටියට මාතුල මොකද්ද වෙන්නේ? භික්ෂුවක් හැටියට මගේ ප්‍රාතිමෝක්ෂ සීලයට අදාළ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන මාර්ගාංග තුන පෝෂණය කරන උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය මම ආරක්ෂා කරන්නේ. මේ ප්‍රාතිමෝක්ෂ සීලය රැකෙන්නේ මාගේ රූපය. එනං ඒ රූපය නිත්‍යද අනිත්‍යද? රූපය අනිත්‍ය නම් රූපය ඇසුරෙන් සකස් වෙන සීලය මුල් කරගෙන සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ නිත්‍ය වේද අනිත්‍ය වේද?
එනිසා මම මොනම හේතුවක් නිසාවත් සීලය හේතුවෙන් සකස් වෙන රූපය මුල් කරගෙන සීලය හේතුවෙන් සකස් වෙන වේදනා සංඥා සංකාර විඥාණයට බැඳෙන්නේ නැහැ. ඇයි සීලය සකස් වෙන්නේ රූපේ අනිත්‍ය නම්? ඒ අනිත්‍ය රූපය ඇසුරෙන් සකස් වෙන සීලය නිත්‍ය වෙන්න විදියක්, සීලය අනිත්‍ය නම් ඒ සීලය ඇසුරෙන් සකස් වෙන බිඳීම් නිත්‍ය වෙන්න විදියක්. එනිසාම මම කවදාකවත් සීලය මමයි කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා මම ගන්නෙ ඇයි? මගේ පංච උපාදානස්කන්ධයේ නිරතුරුවම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයෙන් මගේ ආරෂ්ඨාංගික මාර්ගය මම පෝෂණය කරනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ පෝෂණය තුලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තව තව ශක්තිමත් කර ගන්නවා. එනිසා ඒක සෝවාන් ඵලයේ සිටන් රහත් ඵලයේ දක්වා රහතන් වහන්සේ පමණයි ආරෂ්ඨාංගික මාර්ගය බිමින් තියලා උන්වහන්සේලා ඉතර වෙන්නේ. එතෙක් රහත් මාර්ගය දක්වා ආරෂ්ඨාංගික මාර්ගය විදර්ශනාත්මකව වැඩෙමින් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිමින් ආරෂ්ඨාංගික විදර්ශනාත්මකව අපි පෝෂණය කර ගන්න. සෝවාන් ඵලයටපත් නොවිච්ච පුද්ගලයෙක් සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ විදිහට තමන් අතින් බිඳෙන සීලයක් කොහොමද විදර්ශනාත්මකව දකින්නේ, විදර්ශනාවට නගන්නේ කියන කාරණේ ස්වාමීන් වහන්සේ විමසන්නේ. මෙහෙමයි, සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා ලබන්නා වූ අර්ථයන් තුනක් තියෙනවානේ. පළවෙනි අර්ථය තමයි පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. දෙවෙනි අර්ථය තමයි තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව. තුන්වෙනි අර්ථය තමයි සීලයාර සීලයක් හැටියට එයා තුල වැඩෙනවා. එතකොට දැන් කියන්න පුළුවන් සෝවාන් ඵලයටපත් වෙන කෙනා තුල මුලින්ම වැඩෙන්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවයේද, එහෙම නැත්නම් තෙරුවන් කෙරෙහි අචල සද්ධාවද, නැත්නම් ආර්ය සීලයේද කියලා. එතකොට මෙහෙම 1 2 3 කියලා වැඩෙන ස්වභාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ. සෝවාන් ඵලයට පත් වෙන කෙනා තමන්ගේ දිට්ඨි විසුද්ධිය, ඒ කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මය තුල තමන්ගේ ජීවිතය විසිරුවලා දාලා තමන්ගේ දිට්ඨි විසුද්ධිය පිරිසිදු කරගෙන උතුම් සෝවාන් ඵලයට පත් වෙන මොහොතේම එතුමා තුල පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩෙනවා. ඒ වැඩෙද්දිම තෙරුවන් කෙරේ අචල සද්ධාවත් ආර සීලයත් සකස් වුණා. එහෙම තමයි සකස් වෙන්නේ. මුලින්ම යා දකින්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකිද්දිම තෙරුවන් කෙරේ අචල සද්ධාවත් සීලේ ආර සීලයකට හැටියටත් උන්වහන්සේ තුල වැඩුණා. දැන් එතනදී ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් ඇහුවේ මේ ආර සීලය කෙසේද මතු කරගන්නේ කියන කාරණේ. දැන් අපි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අසිදිසි දාණය පූජා කළේ මල්ලිකා බිසවනේ. නමුත් එතුමිය සෝවාන් ඵලයට පත් උනේ නැහැ. එතුමිය සමහර විට සද්ධාන්සාරී තැන ඉන්න ඇති. මොකද බුදුරජාණන් වහන්සේ ඇයට උපාසිකාව කියලයි අමතන්නේ. එතකොට මේ සෝවාන් ඵලයට පත් නොවු මල්ලිකා බිසව මරණාසන්න මොහොතේදී සිහියට නැගෙන්නේ බිඳුණු සිල්පදය. නමුත් බිඳුණු සිල්පදේ සිහියට නැගෙද්දී ඒ බිඳුණු සිල්පදයට ගැටිලා එයා කෙටි කාලයකට සතර අපායකට වැටෙනවා. නමුත් ඒ මල්ලිකා බිසව යම් හේකින් උතුම් සෝවාන් ඵලය අවබෝධ කරලා හිටියා නම්, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා ඉන්නේ. ඒ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා හිටියා නම් මරණාසන්න මොහොතේ ඇයට සිහියට එන බිඳුණු සිල්පදය, ඒ කියන්නේ සිල්පදය ඇයට සිහියට එන පංච උපාදානස්කන්ධයක් හැටියට, ඒ පංච උපාදානස්කන්ධයක් හැටියට එයාට මතකෙන සිල්පදය ඒ මොහොතේම අනිත්‍යයි කියලා දකිනවා. ඒ මොහොතේම අනිත්‍යයි කියලා, අනිත්‍යයි කියලා දැක්කනම් ඒ බිඳුණු සිල්පදේ නිසා කවදාක්වත් ඇය සතර පායට වැටෙන්නේ. ඒක වෙන්නේ එයා සෝවාන් ඵලයට පත් වෙලා හිටියන. එයා සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ නැහැ නිසා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා එයා දැක්කේ නැහැ. බිඳුණු සිල්පදේට ගැටුණා. එයා සෝවාන් ඵලයට පත් වෙලා හිටියානම් එයා දකිනවා රකින සිල්පදයක්, බිඳෙන සිල්පදයක්. රැකෙන්නේ බිඳෙන්නේ රූපය ඇසුරු, රූපෙන්තරෝ සිල්පදයක් රැකෙන්න විදියක් නැහෙනේ. රූපෙන්තරෝ සිල්පදයක් බිඳෙන්න විදියකුත්. එහෙනම් බිඳෙන සිල්පදයක් රැකෙන සිල්පදයක් දෙකම සිද්ධ වෙන්නේ රූපය ඇසුරෙන්. රූපය අනිත්‍ය නම් බිඳෙන සිල්පදයක් රැකෙන සිල්පදයක් තුලින් රැස් වෙන සංස්කාර නිත්‍ය වෙන්න බැහැ. මොකද රූපය අනිත්‍ය. රූපය ඇසුරෙන් සකස් වෙන පස්සය අනිත්‍ය. පස්සය ඇසුරෙන් සකස් වෙන විදීම අනිත්‍ය. හඳුනා ගැනීම සංස්කාර සංවිඥානය සියල්ල. එහෙමනම් එතුමිය අවබෝධ ඥානෙම දකිනවා සෝවාන් ඵලයට පත් වුණා නම් රූපේ ඇසුරෙන් සකස් වෙන මේ මතුවන මේ බිඳුණු සිල්පදය අනිත්‍ය වූ පංච උපාදානස්. ඒ බිඳුණු සිල්පදයට බැඳෙන්නේ නැහැ, ගැටෙන්නේ
එනිසා මේ ආර සීලයේ තුල ශක්තිමත්යි ඊළඟ පටිච්ච සමුප්පන්න ජීවිතයට යන්නේ. ඉන් මෙහා අපි දැන් අඟුලිමාල මනුෂ්‍ය ඝාතන 999ක් කරනෝනේ නේද? අම්බපාලි ප්‍රධාන ගණිකාවක්නේ. නමුත් ඒගොල්ල කොහොමද උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ? බුදු සෝවාන් ඵලෙ නෙමෙයි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවානේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ බිදුණු සිල්පද සතර සටිපට්ඨානය තුල විසිරුණු. උන්වහන්සේලා නුවණින් දකිනවා මේ සිල්පද බිඳුනේ රූපය ඇසුරු කරගෙන. රූපේ නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. රූපය විදර්ශනාවෙන් කායානුපස්සනාවෙන් දකිනවා. එයා මේ රූපය දෙතිස් කුණුපයක් ඇටියට සතර මහා ධාතුවක් ඇටියට මරණානුස්සතියක් ඇටියට දකිනවා. ඒ වගේම බිඳුණු සිල්පදයේ නිසා යම් සිතුවිල්ලක් සකස් වුණා දේ සිතුවිල්ල නිට්ටේද අනිත්‍යද? චිත්තානුපස්සනාවෙන් ඒ සියලු අතීත සිතුවිලි අනිත්‍ය වශයෙන් දකින්න. බිදුණු සිල්පද නිසා යම් ගැටෙන හිතක් යම් ඇලෙන සිතක් සකස් වුණා නම් ඒක නිට්ටේද අනිත්‍යද? වේදනානුපස්සනාවෙන් ඒ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් පිරිසිදු කර ගන්න. ඒ බිදුණු සිල්පදය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. බිදුණු සිල්පදය තුලින් රැස් වෙන සංස්කාරය අනිත්‍ය වූ ධර්මතාවයක්. ඒ නිසාම ඒ සියලු ධර්මතාවයන් යා ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කර. ඒතර එතනදී එයාට බැඳෙන්න තැනක් නැහැ. බිඳුණු සිල්පදයට හෝ රකින්න සිල්පදයට එයාට බැඳෙන්න තැනක් නැහැ. මොකද ඒ සියලු ධර්මතාවය අනිත්‍යයි කියලා. ඒ නිසා එතනදී අපි කවදාකවත් බිඳුණු සිල්පදයක් නිසා සතර පායට වැටීමක් සිද්ධ වෙන්නේ එයා සීලය ආර සීලයක් හැටියට විදර්ශනාත්මකව ශක්තිමත් කරගෙන තමයි ඊළඟ පටිච්ච සමුප්පන්න ජීවිතයට පියනගන්නේ. ඉතින් ඒ නිසා මේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක තැන අපි බුදුරජාණන් වහන්සේගේ රූපය මමයේ මගේ මගේ ආත්මය කියලා දකින්නේ නැහැ. මොකද එයා දිට්ටි විසුද්ධියෙන් සක්කාය දිට්ඨිය සිඳලා තියෙන්නේ, මමත්වයේ දැඩිභාවයේ සිඳලා තියෙන්නේ. එයා අධ්‍යාත්මික පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා වගේම බාහිර පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි කියලා දකිනවා. එතකොට එයාට බාහිර පංච උපාදානස්කන්ධයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේව අරමුණු වෙන්නේ. ධර්ම රත්නේ මේ බුදුරජාණන් වහන්සේව අරමුණු වෙන්නේ, සංඝ රත්නේ අරමුණු වෙන්නේ. එනිසා නිරේතුරුව මේ අනිත්‍ය වූ පංච උපාදාන ස්කන්ධයක් ඇසුරෙන් සකස් වෙන කිසිම ධර්මතාවයකට ඒගොල්ල බැඳෙන්නේ නැහැ. අධ්‍යාත්මික පංච උපාදාන ස්කන්ධයත් තමන්ට අරමුණු වෙන බාහිර පංච උපාදාන ස්කන්ධයත් කියන කාරණා දෙකම උන්වහන්සේලා අනිත්‍යයි හැටියට තමයි දකින්නේ. තේන්න. ඉතින් එහෙම දකින්නේ ඇයි? නිරේතුරුව උන්වහන්සේලාගේ දික්ටි විසුද්ධිය උන්වහන්සේලා පිරිසිදු කරගෙනයි හිටියේ. චිත්ත විසුද්ධිය පිළිසිදු කරගෙනයි හිටියේ. සීල විසුද්ධිය පිළිසිදු කරගෙනයි හිටියේ. නිසාම ලෞකික ප්‍රඥාව ශක්තිමත් ආකාරයෙන් වැඩිලයි. ඒ නිසාම ඒ ශක්තිය තුලින් නිරතුරුවම බිදුණු සිල්පදයක් සිහියට නැගුණත් මරණාසන්න මොහොතේ ඒ බිදුණු සිල්පදය අනිත්‍ය වූ පංච උපාදාන ස්කන්ධයක් හැටියට දකිමින් ඒ බිදුණු සිල්පදය තුලින් තව තව විදර්ශනා නුවණ ඥාන දර්ශනයම තමයි උන්වහන්සේලා ශක්තිමත් කරගන්නේ. බිඳුණු සිල්පදේ රකින්න සිල්පදේත් එහෙමයි. අපි වගේ රකින්න සිල්පදේට ඇලිලා බිඳුණු සිල්පදේට ගැටෙන්නේ නැහැ. දැන් අපිට එහෙම නිකන්වත් මරණාසන්න මොහොතේ බිඳුණු සිල්පදයක් සිහිපත් වුණොත් අපි අප්‍රමාණ ගැටීමට පත් වෙනවා. අපිට දැන් මොකද්ද මේ වෙන්නේ? අනේ මාව අනතුරට යනවා, අනේ මාව කියලා අපිම මනසින් ඔන්න එක එක දේවල් මවා ගන්නවා. තේන්න. අපි ස්පෙක්ක ප්‍රේත ලෝකයක් මවනවා, මේක සිරිසන් ලෝකයක්, මාව සිරිසන් ලෝකෙට වැටේද, මාව ප්‍රේත ලෝකෙකට වැටේද? නමුත් බිඳුණු සිල්පදය අනිත්‍යයි කියලා දකින සීකල්පනාවක් නැහැ. අයියේ අපි ඒවා පුහුණු කළේ නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන නිරතුරුවම පුලුවන් තරම් සිල්පද ආරක්ෂා කරන්න. පුලුවන් තරම් සිල්පද ආරක්ෂා කරමින් තමයි බිඳුණු සිල්පදේ අපි විදර්ශනා නුවණින් දකින්න. එහෙම නැතුව සිල්පද බිඳ බිඳ බිඳුණු සිල්පද විදර්ශනාවෙන් දකිනවා කියන කාරණේ ධර්මයට අදාළ නැහැ. එහෙම කළොත් අපිට කවදාකවත් සම්මා සතියක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් සම්මා සමාධියක් ඇති වෙන්නේ එහෙ නැති විදර්ශනා ප්‍රඥාවක් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ජීවිත පරිත්‍යාගයෙන් අපේ සීලය ආරක්ෂා කරමින්. කොහේ හෝ අතීතයේ බිඳුණු සිල්පද තියෙනවා නම් ඒ සෑම සිල්පදයක්ම අනිත්‍ය වූ සංස්කාර හැටියට දකිමින් පුහුණු වෙන්න. ඒ පුහුණුව අපිට අපේ සීලය ආර සීලයක් හැටියට පත් කර ගන්නවා වගේ අපි සෝවාන් ඵලයට පත් නොවි මැරුණොත් මරණාසන්න මොහොතේ හරි අපිට සුගතිය මතු කර ගන්නත්, විදර්ශනා නුවණ මතු කර ගන්නත් අපිට අනිත්‍ය සංඥා හුඟක් ශක්තිමත් භාවයට පත් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්නෙන් පැහැදිලි කර ගන්නට උත්සාහ කරන්නේ සීලයද වඩා වැදගත්
සිහියද කියන කාරණය අපේ ස්වාමීන් වහන්ස විශේෂයෙන්ම සන්තති ඇමතිවරයාගේ සිද්ධිය මූලික කරගෙන තමයි මේ ප්‍රශ්නේ ගොඩනගලා තියෙන්නේ සන්තති ඇමතිවරයා එක්තරා අවස්ථාවකදී රහමීර පානියට දැඩිව ලොල් වෙලා සිටීම ඒ වගේම ඉන් අනතුරුව එතුමා සෝවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම කියන කාරණය මූලික කරගෙන තමයි මේ ප්‍රශ්නය ගොඩනගලා තියෙන්නේ අපි පැහැදිලි කරගෙන තියෙන ආකාරයට සන්තති ඇමතිවරයා උදෑසන කාලයේ රහමීර පානිය කර සිටියත් සවස් කාලයේ වෙන විට ඒ මද්ගතිය පහ වෙලා ඔහු ආරේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන කෙනෙක් බවට පත් වෙනවා අන්න ඒ කාරණය මූලික කරගෙන තමයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය ඉදිරිපත් කර තිබෙන්නේ අවසරයි මෙහෙමයි නෝනා ඔබතුමිය ඔය ප්‍රශ්න කරන්නේ අර සාන්ති සෑමතිවරයා ඊයේ දවසේ හොඳටම මත් වතුර පාලනය කරලා හිටියේ නමුත් එහෙම මත් වතුර පානය කරපු සාන්ති සෑමති පසුවදා බුදුරජාණන් වහන්සේ දෙන එක කමඨහනකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා ඉතින් එතනදී ඒ ප්‍රශ්නේ යොමු කරපු මහත්තයා අපෙන් අහන්නේ සාන්ති සෑමතිතුමා ඊයේ හොඳෙම මත් වෙලා හිටියේ සාමාන්‍යයෙන් පහුවදා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකොටත් මේ ඊයේ මත් වතුර බීපු ලක්ෂණ සියල්ල තියෙන්න ඇති නමුත් එතුමා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා ගිහි ඇඳුම පිටින්ම එතකොට දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ එතුමා චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ සීලේ ශක්තිය නැතුව එතකොට සීලේ ශක්තිය නැත්තම් සම්මා දිට්ඨිය ශක්තිය දුර්වලයි එහෙනම් එතුමා චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ ඒ බීලා හිටියත් සතිය කියන කාරණය මුල් කරගෙනයි කියලා තේන්නද ඉතින් ඒ ධර්මතාවය නම් කොහෙත්ම ධර්මයට එකඟ නැහැ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ පනවද්දී බුදුරජාණන් වහන්සේ මාර්ගයේ පනවන්නේ කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තුළ ලෞකික ප්‍රඥාවයි මුලින් අපිට පනවන්නේ ඒ නිසා අපි කවදාක්වත් ලෞකික ප්‍රඥාව බැහැර කරලා ඒ වගේම සීලයත් බැහැර කරලා සතියෙන් පමණක් උතුම් චතුරාර්ය සත්‍යයක් අවබෝධ කරනවා කියන කාරණය ලෝකේ සිද්ධ නොවන දෙයක්. නමුත් සාන්ති සෑමතිවරයාගේ කාරණය වෙනම ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ ඒකට වෙනම අපිට දේශනා කළ දිනෝ බුද්ධ විෂය ගැන හිතන්න යන්න එපා. බුද්ධ විෂය ගැන හිතන්න යන්න එපා. බුද්ධ විෂය ගැන හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. එතකොට සාන්ති සෑමතිතුමා අර හොඳටම බීලා ඇතා පිටින් යනකොට බුදුරජාණන් වහන්සේ තේ පාරේ අනිත් පැත්තෙන් වඩිනවා අවම වශයෙන් සාන්ති සෑමති බිමට බැස්සෙවත් නැහැ. ඒ මත් ගතියෙන්ම බුදුරජාණන් වහන්සේටත් ගරු නොකර තමයි ගියේ. නමුත් බුදුරජාණන් වහන්සේටත් ගරු නොකර යද්දී බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේලාට ඔය ඇතා පිටේ යන සාන්තිස හෙට චතුරාර්ය සත්‍ය අවබෝධ කර. එතකොට දැන් ස්වාමීන් වහන්සේලාට මේක ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න කරනවා බුදුරජාණන් වහන්සේගෙන්. කොහොමද මේ මෙච්චර බීපු මිනිස්සෙක්ට ඒ වෙලාවේ කියනවා හෙට වෙනකන් ඉවසන්න දැන් ඒ ගැන අහන්න එපා කියලා. ඒ කියන්නේ මොකද්ද? බුද්ධ විෂය ගැන ප්‍රශ්න කරන්න එපා. සාන්තිස බීලා ඉද්දි හෙට රහත් වෙනවා කියලා කියන්නේ ඒක බුද්ධ විෂයක්, බුදුරජාණන් වහන්සේ සතු විෂයක්. ඒ වගේම ඒ දෙන කමඨහණෙන් සාන්තිස රහත් බවට පත් කරන්නේ ඒක බුද්ධ. මම බොහොම පැහැදිලිව කියනවා වර්තමානයේ ඉහියේ බීපු මිනිස්සෙක් හෙට අවම වශයෙන් සෝවාන් ඵලයටවත් පත් වෙන්න අදාළ ධර්මතාවයන් වර්තමාන සමාජයේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. බුද්ධ විෂයයි මේ අපේ විෂයයි පටලෝ ගන්න එපා ඈ. එහෙම පටලෝ ගත්තොත් අපු උමතු භාවයට කවුරු හරි තීරණය කරනවා නම් මම බිබි සෝවාන් ඵලයට පත් වෙනවා කියලා මං සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් නමුත් මං අරක්කු බොනවා කියලා ඒකට කියන්නේ මාත්‍යෝ උමතුව කියලා ඈ. තේන්න. ඒකට සෝවාන් ඵලය කියලා නෙමෙයි. ඒකට කියන්නේ උමතු සෝවාන් ඵලය. එනිසා බුද්ධ විෂය කරුණා කරලා අපේ අතර ගන්න එපා. ඒව කරන්න පුළුවන් බුදුරජාන් වහන්සේලාට පමණයි. සාන්තිසගේ අතීත සංස්කාර දැකලා, සාන්තිස අතීතේ නතර කරපු තැන දැකලා, සාන්තිස අතීතේ පුහුණු කළා වූ විදර්ශනා නුවණ දෙස දැකලා මේ ඒ අදාළ කමඨහන දෙන්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ. නමුත් අපි හිතනවා නම් බීපු අය සෝවාන් ඵලයට පත් කරන්න, අපි හිතනවා නම් බොමින් සිටින අය සෝවාන් ඵලයට පත් කරන්න. මාත්‍යෝ ඒකට කියන්නේ උමතුව. ඒකයි කියන්නේ බුද්ධ විෂය ගැන හිතුවොත් ඔබ උමතුභාවයට පත් වෙයි කියලා. තේන්නාද? ඒ නිසා බුද්ධ විෂය ගැන හිතන් බුදුරජාණන් වහන්සේ කරපු දේවල් අපි කරන්න එපා. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා යමෙක් මත් වතුර බොනවා නම් කරුණා කරලා අර සාන්තිෂ රාත් ඵලයට ලැබුවා වගේ වර්තමානයේ නම් අධිගමයන් ලබන්න බලාපොරොත්තු වෙන්න යමෙක් කියනවා නම් මං සෝවාන් ඵලයට පත් වෙලා නමුත් මං සතියෙන් අරකු බොනවා කියලා එතනක් තියෙන උමතු
වක්මයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පනවපු මාර්ගයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපේ ශාස්තුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුල් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයා. ඒ නිසා අපි කරන්න ඕනේ සන්තිස කරපු දේවත් බුදුරජාණන් වහන්සේ කරපු දේවත් නෙමෙයි. අපි කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපිට පැනෙව්ව දේ. එතනයි සද්ධාව. සතිය තිබිලා නැවැඩක් නැහැ සද්ධාව අපි තුල. බුදුරජාණන් වහන්සේ අපිට පැනෙව්වේ සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයන්ට එන්න, සම්මා සංකප්පයන් සිගෙන් සීලයට එන්න, සීලය තුලින් සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධියට එන්න. තේන්න. එහෙම ආවොත් තමයි අපිට සම්මා ඥාන සම්මා විමුක්තියට අරාගෙන යන්න පුළුවන්. තේන්න. නමුත් අපි බෞද්ධයෙක් නොවී අපි තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. අපි ගමු අන්‍යාගමික කෙනෙක්, අන්‍ය ජාතික කෙනෙක්. ඒතොර අන්‍ය ජාතික කෙනෙක් එයා ඒ ආගම තුල ඉන්නවා නම් අපිට ආව සෝවන් ඵලයටපත් කරන්න බැහැ. මොකද එයා ඒ ආගම අතහැරලා ඉන්නේ නැහැ. අන්නේ ජාතික කෙනෙක් වෙන රටක කෙනෙක් වෙන පුරවැසියෙක් එයා ඒ මේ මේ ආගම අත්හරින් නැත්නම් එයාට සෝවන් ඵලයටපත් කරන්න අපිට පුළුවන් කම. නමුත් එයා භාවනාවට කැමති. තේන්න. නමුත් එයා එයාගේ ක්‍රිස්තියානි ආගමෙන් මුස්ලිම් ආගමෙන් හින්දු ආගමෙන් එයා අයින් වෙන්නේ නැහැ. එයා ඒ සාස්තුවර සරණ ගිහිල්ලා තින්නේ. නමුත් එයා භාවනාවට කැමති. ඒ භාවනාවට කැමති නිසා කවදාක්වත් එයා තුල භාවනාවට කැමැත්ත තිබ්බත් අන්න ආගමික ශාස්ත්‍රුන් වහන්සේලා සරණ යාම නිසා එයා සම්මා දිට්ඨියටපත් වෙන්නේ. ඒ නිසා මෙයා තුල සම්මා සංකප්ප වැඩෙන්නේ නැහැ. නමුත් එයා තුල සීලය වැඩෙනවා. නමුත් ඒ සීලය සම්මා සීලයක් වෙන්නේ නැහැ. ඇයි? ඒක ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වුණේ නැහැ. නමුත් සීලය වැඩෙනවා. සීලය වැඩෙන නිසාම එයා තුල සතිය වැඩෙනවා. නමුත් ඒ සතිය සම්මා සතියක් වෙන්නේ නැහැ. ඒ සතිය වැඩෙන නිසා මෙයා තුල සමාධියකුත් වැඩෙනවා. නමුත් ඒ සමාධිය සම්මා සමාධියක් බවට පත් වෙන්නේ නැහැ. මෙන්න මේ තැනදී බෞද්ධයෙක් නොවන අබෞද්ධයන්ට හොඳේ අපි භාවනාව කියලා දෙද්දී අපි පටන් ගන්න සතිය. හොඳට ඒ සෝවාන් ඵලයට පත් කරන්න ඒක තේරුම් ගන්න ඕනේ. බෞද්ධයෙක් නොවන අබෞද්ධයෙක් එයාගේ ආගමය අතහරින්න කැමති නැත්නම්, එයා තෙරුවන් සරණ යන්න කැමති නැත්නම්, එයාට භාවනාව අවශ්‍ය නම්, එයාට හිතේ සංසිඳීමක් අවශ්‍ය නම් අපි එයාව පටන් ගන්නෙ ඔය කියන සතිය තුලින්. හරිද? එතනදී අපි එයාට සතිය කියනවා. තමන් කරන ක්‍රියාව දෙස සතියෙන් සිහියෙන් දකිමින් කරන්න. හිත බාහිරට විසිරෙන්න දෙන්න එපා. බාහිර අරමුණු කරා හිත යන්න දෙන්න එපා. ඔබ කුමක්ද කරමින් ඉන්නේ? ඒ කරන ක්‍රියාව කෙරෙහි හොඳින් සතිය පිහිටවන්න. ඒතකොට එතනින් අනිවාර්යෙන් මෙයා තුල මොකද සකස් වෙන්නේ? සතිය සකස් වෙන. නමුත් ඒ සතිය සම්මා සතිය. මොකද සම්මා දිට්ඨියෙන් පෝෂණය වුණේ නැහැ. සම්මා සංකප්පෙන් පෝෂණය වුණේ, කල්යාණ මිත්‍රාසෙන් සද්ධර්ම ශ්‍රවණේ නුවණින් පෝෂණය වුණේ. නමුත් සීලය තියෙන එයා තුල. එයා පන්සිල් රකින්නවා. තේරෙනවද? ඒ පන්සිල් රැකීම තුල එයා තුල ඉන්ද්‍රිය සංවරය තියෙනවා. නමුත් ඒ සීලය සම්මා සීලයක් නෙමෙයි. ඒ නිසා මෙයා තුල සතියක් තියෙනවා. එයා සතිය තියෙනවා ඉන්ද්‍රිය සංවරය සීලය තුලින් සකස් කළ දෙන නිසා. එයා ඒ සතිය උපයෝගී කරගෙන හැම වෙලාවම තමා කරන ක්‍රියාව නුවණින් දකිමින් කරනවා. බාහිර අරමුණු වලට එයා යන්න දෙන්නේ. එයා වාඩි වෙලා ඉද්දී වාඩි වෙලා ඉන්නවා කියලා දකිමින් ඉන්නවා. එයා ඇවිදිනකොට ඇවිදිනවා කියලා දකිමින් ඒ දේ කරනවා. එයා දට්ටික මදිනකොට දට්ටික මදිනවා කියලා දකිමින් එයා ඒ කරනවා. ඒ කරන මොහොතේ මෙයාගේ සිත හුදු සමාධියට පත් වෙනවා. සම්මා සමාධියක් නෙමෙයි ඈ. ඒ සමාධිමත් හිතක් බවට පත් වෙනවා. නමුත් ඒ සමාධිමත් හිත අන්‍ය ආගමික කෙනෙකුට ගොඩාක් වටිනවා. මොකද ඒගොල්ලෝ ඒ සමාධිය අත්විඳලා. එතකොට ඒ සමාධිය අපි ඒගොල්ලන්ට දුන්නේ කොහොමද? ලෞකික ප්‍රඥාව මගහැරලා තමයි අපි ඒගොල්ලන්ට සමාධිය. මොකද ඒගොල්ලෝ ලෞකික ප්‍රඥාවට කැමති, බුදුරජාණන් වහන්සේ සරණ යන්න කැමති, තෙරුවන් සරණ යන්න කැමති නැහැ. ඒ නිසා ලෞකික ප්‍රඥාව මගහැරලයි අපි ඒගොල්ලන්ට සතිය දුන්නේ. නමුත් ඒ සතිය කවදාකවත් සෝවාන් ඵලයට අපි වරන් යන්නේ නැහැ. නමුත් එවැනි සතියක් ලෝකේ තියෙනවා. තේන්නද? එවැනි සතියක් විදේශීය රටවල තියෙනවා. නමුත් ඒ සතිය කවදාකවත් සම්මා සතියක් වෙන්නේ නැහැ. සම්මා සතියක් නොවෙනවා නම් ඒක සම්මා සමාධියක් වෙන්නේ නැහැ. සම්මා සමාධියක් නොවෙනවා නම් ඒ සමාධිය කවදාකවත් සම්මා ඥාන සම්මා විමුක්තියක් සාක්ෂාත් කරලා දෙන්නේ නැහැ. ඒක මහත්ව අපේ ජීවිතේ වර්තමාන සමාජයේ තියෙනා වූ සංකීර්ණ භාවය නිසා, වර්තමාන සමාජයේ තියෙනා වූ මේ මානසික අතෘප්තිය නිසා මාත්‍ය අපිට අර මානසික සංහිඳීම ඇති කරගන්න. තේන්නාද? අපිට ඒ සම්මා සතිය කියන කමඨාන ලොකු ශක්තියක් වෙනවා. අපිට නෙමෙයි අන්‍ය ආගමික පින්වතුන්ලාට. තේන්නාද?
අන්‍යාගමික පින්වතුන්ලා තුල විදේශ රටවල් තුල මේ සම්මා දිට්ඨි සම්මා සංකප්පෙන් පෝෂණය නො වූ සතියට හොඳ ඉල්ලුමක් තියෙනවා. සමාධියට හොඳ ඉල්ලුමක්. නමුත් ඒ සමාධියේ සතිය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්මා සමාධියක් සම්මා සතියක් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුව ඔය ආලාර කාලාමල උද්දක රාමල පුත්තලා ඔන්න ඔය සතිය තුලයි හිටියේ. තේන්න ඔන්න ඔය සමාධිය තුලයි හිටියේ ඔන්න ඔය සීලය තුලයි හිටියේ. මොකද ඒ සීලය සමාධිය සතිය සම්මාදිට්ඨියෙන් පෝෂණය කරන සම්මාදිට්ඨිය අර්ථයන් දැනගෙන හිටියේ නැහැ. ඇයි දැනගෙන හිටියේ නැත්තේ? සම්මාදිට්ඨිය පහළ වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළ වීමත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ නොවු ලෝකෙක සම්මාදිට්ඨිය අතුරුදහන් වෙලයි. සම්මාදිට්ඨිය අර්ථයන් දන්න කෙනෙක් මේ ලෝක ධාතුව තුල නැහැ. ඒ නිසාම සමාජය තුල සීලය තිබ්බා. සීලය නිසා සතියක් තිබ්බා. ඒ සතිය නිසාම මිනිස්යාගේ හිත් සමාධිමත් වුණා. ඒ සමාධිය රූපාවචර අරූපාවචර ධ්‍යාන කරා අරගෙන ගියා. නමුත් ඒ කිසිම දෙයක් තුල සම්මාදිට්ඨි සම්මා සංකප්පයන් තිබ්බේ නැහැ. එයයි දැනගෙන හිටියේ නැහැ. සෝවාන් ඵලය සකෘදාගාමි අනාගාමි ඵලයන් පිළිබඳ ඒගොල්ලෝ දැනගෙන හිටියේ. ඒගොල්ලෝ නිවන කියන කාරණේ හෙව්වත් මේ උතුම් සම්මාදිට්ඨිය අර්ථයන් දැනගෙන හිටියේ නැති නිසා මාත්තු ඒගොල්ලෝ ළඟ තිබෙ හුදු සීලයක් හුදු සතියක් හුදු සමාධියක්. ඒ නිසා සද්ධාව දුර්වල වෙන සමාජයක මාත්‍යෝ අනාගතේ අපි තේනාද දැන් බෞද්ධ ජනතාව සද්ධාන්සාරී ධම්මාන්සාරී තැන් වලින් දුර්වල වෙන්න අපි පු탁ජන කියන තැනට වැටෙන්න මාත්‍යෝ අපිත් අනාගතේදී සම්මාදිට්ඨිය අතහැරලා සම්මා සමාධිය අතහැරලා ඒ නිසාම අපේ ජීවිත බලවත් අතෘප්තිමත් භාවයට පත් කරගෙන සංකීර්ණ භාවයට පත් කරගෙන කාම සුකල්ලි කානුක්‍රමයට අපේ ජීවිත ගොඩනගාගෙන ඒ ඇතිවෙන්නා වූ වෙහෙස නිවා ගන්න මාත්‍යෝ අපිත් අනාගතේදී සම්මාදිට්ඨි සම්මා සංකප්ප බැහැර කරනවා. මොකද අපි කර්මයේ කර්මඵල විශ්වාසයට කැමති නැහැ. නැවත උපතක් ලැබෙනවා කියලා හිතන්න කැමති නැහැ. ඕපපාතික සත්ව ප්‍රේතයෝ නිරිසතුන් ඉපදෙනවා කියලා හිතන්න කැමති නැහැ. අම්මා තාත්තගේ ගුණ ගැන හිතන්න කැමති නැහැ. අවිහිංසා සංකප්පය අව්‍යාපාද සංකප්පය නෙක්ඛම්මය ගැන හිතන්න කැමති නැහැ. ඒ නිසා අපි ලෞකික ප්‍රඥාව අයින් කරලා මාත්‍යෝ සද්ධාව දුර්වල වෙන සමාජය ඉදිරියේදී කැමති වෙන්නේ හුදු සීලයට හුදු සතියට හුදු සමාධියට. තේන්නා? එදාට අධිගමයෝ අතුරුදහන් වෙලා යාවි. පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර රාත්‍රියේ විදර්ශනා රාත්‍රිය මේ සද්ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරලා පින්වතුන්ලා අප්‍රමාණ සැනසෙල්ලක් අත් කරගත්ත නිසා කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලාටත් පින්වතුන්ලාගේ පවුල්වල සිළු දෙනාටත් දැකබලා සතුටුනා වූ සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට ඒ වගේම ගෞරවනීය උත්තරීතර මහා නායක සාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වත් ශාලිකා රණසිංහ මහත්මියටත් ඒ වගේම පින්වත් සාරද මහත්මයාටත් ඒ සිරස ගුවන් විදුලි ප්‍රදානී ඒ සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් නිරොග් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයටම මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ සුන්දර රාත්‍රියේදී මේ විදර්ශනාත්මක සිත් වැඩෙන රාත්‍රියේදී මෙසිතින් ආශිර්වාද කරනවා.